කෝොවි වසංගතයේ පැත්‍රයාමස් සමඟ අර්බෝධයට ලක් වූ වන්න අතර විගමිනිකෂමකයන් ප්‍රධානයි. මැද පෙරිදිග ටවල සේවේනිී තුව සිටි පොෝ පිරි, කොවිට් වසංගතය හවුව පීඩාවන්ට පත්ව සිටින අයිරෝ අප දිගින් දෙකටම වාර්තා කළමු. කේසේ වෙතත් මේ වන විට විගමිනිිකෂමිකයන් දොළොස්දාහක් පමණ නැවත මෙට ගෙන්ෆාග ඇතැයි ත්‍රී ලංකා විදේශේවානීක් තිකාරංශය සඳහන් කරයි. ඒෙත් නීති අනුකූල ලිය කියවිලි රහිත හා සහිත තවත් බොහෝ විගමින්ක ෂ්‍රමකයන් පිරිසක් මෙයටට රැවතඒ මේ පලාපොරොත්තුවෙන් මද ප්‍රරිදිගක රටවල සිටිට ඒ අතර කොවි් ආසාධිතවීම නිසාහ වෙනත් හේතු මත එම රටවලදීම ඇතැම්මයි මිය ගොස්ය එහෙත් ඔවන්ගේ සා ඔවුන්ගේ පවුලල සාමාචිකයන්ගේ අයිති වාස්කම් සුරකීම හෝ සස්භසාධනය වෙනුවෙන් විධමත් ක්‍රියාවලයක් තවමාත් නැති බවනම් පහැදිලිය. විදේශ වනමේ මෙට ගලා යිදේ විගමනික ස්‍රමකයන් පරාට විරුවන්්‍යයයි කියීමෙන් මොරු ගාත්ය තැබූ පාලකයන් අද විගමිනික ෂමකයන් අසරන තත්වයක ඇද වැටේද ඔවන්සා ඔුන්ගේ පවල්ලලා අය රැකගෙනීම වෙනුවෙන් විදිමත් වැඩ පිළිවෙලක් තියත් කර නැත තිබෙන වැඩ පිළිවෙලවල් ද නිසි අයුරින් ක්‍රියත්ම කිරීමට අදාළ බලධාරින් කටයතුන කරන අතර විගමනික ශමික ගැටලු සම්බන්ධයෙන් ඔවුන් අඩුගමනය කරන්නේ නිද්‍රසාගත පිළිවෙතක් පවත් පැදිලිව පෙනෙන්න්නට තිබෙන්නේ. මැද පෙරදිගදි මේයාම් මැත පෙරදික රටවලදි කොව ආසාදිනයවිමිනිසා දෙදා ශවිස්සවසර ආරම්භේ සිට ො November ක්වා ශ්‍රී ලාංකික විගමිනිකෂමකයන් හැත්තවක් මියගොස් ඇති බවත් ඉන් පනස්හයක් පුරුෂයන්ද තා හතරක් කාන්තාවන්ද බව ශ්‍රී ලංකා විදේශේවා නීර්තිකාරංශය රාවයට සඳහන් කළේය එම කාල පරසය තුළදීම ශ්‍රීලාංකික විගමිනිගෂමකන් එකේ දාසයක්ොවි් නොවඩ වෙනත් හේතුන් මත මියගොස් ඇති බව ්‍රී ලංකා විදේශේවා නීර්තිකාරංශය සඳහන් කරයි.ඉන් හැත්තේ හතරක් පුරුෂයන් වන අතර හත්ලිස් දෙකක් කාන්තාවන්ය. පොවිට ආසාධිතව ියගේ පිරිසට වඩ වැඩ විගමනිකෂම. පිරිසක් මෙම කාල පරශය තුළදීම වෙනත් හේතු මත මැද පෙද්දික රටවලදී මිය ගොස් තිබේ. විදේශ සේවා නිෘක්තිකාරංශ සඳහන් කරන්නේ සේදිී හානිකර ගැනීමම් පවිධ අනතුර හා විධස්වාභාවක හේතු මත එම මියයම් සිද ඇති බවයි. එම සියලු දෙෙන අතුරින් ත්‍රේ ලංකා විදේශසේවා නිීෘක්ති කාරංශය ලියා පදිංචිවී. විදේශගත ව අයමෙන්ම එසේ නොැතුව විදේශගත ව අයිද සිටින බව පැවසුනත් ඒවා සම්පන්ධයෙන් නිශ්චිත දත්ත වාර ගරනාවක් අපේම කාරංශයෙන් ඉල්ලා සිටියද ඔවුන් එම ද. ලබාදීම දිගින් දෙකට ප්‍රමාධ කරමින් ටිති කාරංශය ලියාදංචය සඳහා හිමි වේතු දීමන අයිතිවාසිකම් තිබුණත් ඒවාද නිසි ලෙස සිදු නොවන අතර ඒ සම්බන්ධයෙන් විගමිනිකෂමකයන්ගේ පවුල්ලල් අය නිසි දෙනුවත් පාවයක් නොැතිවීම හා ඉදිරිපත් නොවීමන කාරණා මත ඔවුන්ගේ අයිති වස්කම් ලබාදීම සම්බන්ධයෙන් බලධාරීහුද ඉතා නිද්‍රශලි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සටිතේ කොවිට් ආසාධිතව මැද පැදික රටවලදී මේගේ විගමිනිකෂමකයන් පෙනුවෙන් වන්ද ලබාදීමම් සිදුව බවට පසුගේ කාලේ මෙරට රජය විසින්දිගගේ දිගටම ප්‍රචරය කරු දක්නට ලැබුණේය. විදේ සේවා නිර්තිකාරංශය ලියාපදිංචිවී ඇති විගමනි ෂමකයන් අතෙන් මේියගේ පිරිස්සෙනුවෙන් රක්ෂණවාන්දය ලෙස ක්ෂ පහ මුදලා කිමි විය යුතුයි. එහෙත් කනගා ටෝට කරුණ නම් මේ වන විට දෙදා ශවිස්ස වසර අවසාන වීමට ද ලංගව ඇතත්. එඒම රක්ෂණවන්ති මුදල තවමත් කොවිට් ආසාධීතව ියගේ විගමිනික ෂමිකයන් කිසියකු වෙනුවෙන් නොලැබී තිබීම. කොවිට් ආසාධිතව මියගේ විගමනික ෂ්‍රමකයන්ගේ පවලට අඇත් ද අපට පැවසුවේ තමන්ට එවැනි කිසිදු වන්දියක් මෙතෙක් ලැබී නැති බවයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශේවා නීර්තකාරංශයෙන් අප විමසුවමු. එහෙත් නියෝජ සාමාන්‍යආධිකාරී මංගල රන්දිනය පැසුවේ මැද පෙරිදික රටවලදී මේගේ විගමනිකෂමකයන් අතරින් ලියාපදිංචි ඇති අගේ මේයම් වලදී ලක්ෂ පහබැගින් ප්‍රක්ෂණය පන්දිගේ විම සිදුවන බව හා ලියාපදිංචේ නැතියම් අක්සිට නම් එයට සුබසාධිනය සම්පන්ධයෙන් ඇති ප්‍රතිපාදනය හරහා කිසිම් වදදිමුදලක්ගේ වීම සිදු කරන ඒෙන්ම මේවල් විට ඒවාට අදාළ කටේතු සිදුවෙමින් ඇති බවකි කෙසේවවෙතත් ්‍රක්ෂණ වන්දිවෙනුවෙන් ප්‍රක්ෂණ සමාගම වෙත ඇැවීමට මේගේ විගමිනිකශෂමිකයන් දාශය දෙනකුගේ පමණක් වාර්තා සම්පූර්ණක ඇති බවත් අවම කිසිවකුට ගෙවිීම සිදුව ැති බවත් නියෝජ සාමාන්‍යධිකාරීවරයක් අහවුරු කලා. ඊට අමතරව කොවිට් ආසාධිත නොවට වෙනත් හේතුමත මේගේ විගමිනිකශෂමකයන්ද. විශාල ප්‍රමාණයක් සිටි නතර ඔවුන්ෙන්ද කාර්ංශය ලියාපදිංචයට දෙම වදිි මුදල හිමිය ඔවුන්ටම වන්දි මුදල් ලැබීම. නොලබීම් සම්පන්ධයෙන් අප වීමසා සිටියද ඊට පිළිතුරු සැපීම විදේ සේවා නිවෘතිකාරංශය දිගින්දිකට ප්‍රමාධ කළේය මෙම ලිපිය පලබන අවස්ථාවන විටත් ඊට අදාල දත්ත ඔවුන් ලබා දුන්නේ නැත කේවතත් අපට දෙනගනීමට ලැබුල් ආකාරයට රක්ෂණ වන්දි ලබාගැනීම් සම්පන්ධෙන් මියගේ ශ්‍රමිකයන්ගේ භාරකරුවන්ද එතරම් දැනුවත් නැත ඔවුන් දැනුවත් කර ඒ සඳල් අශ්‍ය ලිපිලියකන ගෙන්ාගෙනීමට විදේ සේවා නිියවෘතිකාරංශේද උරන්දුවක් දක්වන්නේ නැත මෙම වසර ආරම්භේ සිටම මේ වනතෙක් මියගේ කිසිවෙකුට රක්‍ෂණවාන්දි නොලබෙන්නේ සහ ඔවුන්ගේ ලිපලේකන සම්පෝර්ණවන්නේ මේ සියලු හේතු මතය එමෙන්ම කොවිට හේතුවෙන් වගමිනික ෂමකයකුගේ මේයාමක් සිදූ විට මූලික කටේතුහා ආගමික් කටේතු ආදියේ ෙනුවෙන් රුපියල් හත්ලිස්ථක වන්දි මුදලක් ගවෙන බෞටද රජය පසුගේ කාලේ නිවේදනයක් නිකුත් කර තිබුණි නමුත් ඒවාද නිසිලෙස සිදුව නොමැති බව රාබේට දෙනගන්න ලැබුණේය. ඒවා සම්බන්ධයන්දයි විදේශයවා නිීතිකාරංශය නිසේ පිතුරු සැපේ විය නැත හතුමනවාදවි. රැකයා ප්‍රවදධන රාජ්‍ය මාත්‍යය ප්‍රියංක රජයරත් නගෙන් මේ පිළිබඳ විමසෝ විට ඔහු පැවසුවේ විදේශේවා නිීතිකාරයාචේ ලියපදිංචා තුරෙන්මියග අයට රක්ෂණ වන්ති මුදල් ලබිය යුතු නමුත් මෙතෙක් එම මුදල් කිසියෙකුට ෙවනහැ ඒ සම්බන්ධයෙන් වාර්තාවක්යඳවා ඇති බවත් එම වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදී හැකි බවය සංක්‍රමික සේවකයන් සඳාවන ්‍රියාකාරය ජාලය විදාායක සම්බන්ධිකාරණි වලා පෙේරාගෙන් ප්‍රාාවයකල් විමසයීමකද ඇ පැවසුව ්‍රමික සංක්‍රමණය ිබඳ ්‍ර ලංකා ාතක්‍ර ප්‍රතිපත්තියක්ට ගෙන වෙත් තිබුණත් තවමත් විගමිනික ්‍රමකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එතරම් යහපත් වැඩ පිළිවෙලක් සකස්වේ නැති බවයි. විගමිනික ශ්‍රමකන්ගේ ආරක්ෂාව, තහවරුන ආකාරේ වැඩපිළිවෙලක් ක්‍රියාත්ම කිරීමට අපේ රජේට හැක්විය යුතුේ. වකාලි ගියවසුම් මගින් විදේශ ගතවන විගමිනිි ්‍රමකයන් තවමත් ඉන්නවා. ඒවා රටවල් දෙක් අතර නීතියනුකූල ගිසුම්ෙවෙ. එවැනි දියපාර්ශි ගියවසුමක් නම් සේවේ ලබා ගන්නා රටසාහ සේවේ සපයෙන රටේ රාජයන් ශ්‍රමිකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී ඉන්නවා. ආරක්ෂා පිළිබඳ ව කියනවා. නමුත් ලංකාවේ බොහෝ සේවා ගේියසුම් එහෙම ඒවානෙවෙයි. ඒවා ජාත්‍යන්ත්‍රනී අනුව වෙෙන්නේ නෑ. පිලිපීන්නේ නපාලයවැනි රටවල් ඒවා සම්බන්ධයෙන් ඉතාම ලොකු අවධානයක් චොමුකරතිබෙනවා. එම රටවලින් ශමිකයන් සේවා සඳායවන්නේ එවැනි ගියසුම් මත පමණයි. ඒ නිසා ඒ රටවල රජේසාහ සිවිල් සමාජය බලවත් ඒ වගේම අපේ රටේ වරින්වර ආණ්ඩු මාර වුුණත් මේ සම්බන්ධය නිසි හා ස්ථයි විදිමත් වැඩ පිරිවෙලක් කොඩනැගන්නේ නෑ. ඒ නිසා විගමිනිික ෂමිකයන්ගේ සුපසාධනය සම්පන්ධයෙන් නිසි වැඩ පිළිවලක් ක්‍රියාත්මක තවමත් නෑ. එක්දස් තමසේ හැත්තේ හතවසරේ පැවති රජ හඳුන්ු අදෝන් ්‍යවෘර්ත ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් මෙෙරට පුරවැසියන්ටයි විදෙේ රැකයා වෙල්ලඳොල දොරොට විවර වූයේය ඒ සමඟ විශේෂයෙන් මැද පෙරදික රටවල් වලින් ලැබුණු ඉල්ලුමත් ඒම රටවල රැකිය සඳායාමට එතරම් අපහසුවක් නොවීමත් ආදී හේතුමත ක්‍රමක්්‍රමයෙන් ශ්‍රීලාංකික විගමිනික ්‍රමකයන්ගේ සංඛ්‍ය වර්ධනය වූයේය ශ්‍රීලාංකික විගමිනික ශමකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් සේවා සපයන්නේ මැද පෙරිදික රටවලටයි. එමෙන්ම තිස්දහටවල් ශේදී මෙරටින් ද සේවේ සඳා පමණක් පිටත්ත ගොස් තිබෙන ශ්‍රමිකයන් සංඛ්‍යාව හැට හරස් නම් සේති සටක ශ්‍රී ලාංකික විගමිනික ශමකයන්ගේ මෙරට වාර්ෂිකව ලැබෙන විදෙස්වින මේ වටනාකම ඇමරිකාුන් ඩොලර් බිලියන හතකට වැඩිය ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන හතරකටආස ප්‍රමාණයක් ලැබේන්නේ මැද පෙරිදිග සේවා යුක්තිකයන් ගෙන එම වාර්තාාවට අනුව විගමිනික ෂමකයන්ගේ මෙරට උපයන මුළු ආදාමෙන් සියයට පනහට වැඩිකොටසක් මෙටට ගලාඉන්නේ මැද පෙරිදිගක රටබල සේවයකන ෂමකයන් ගෙන එසේ ඒද මෙවැනි ගැටලුකාරිත්වන් හම්ුවේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සම් පන්ධය මෙන්ම ඔවුන්ගේ සව සාධනය සම්බන්ධයෙන් වගක යුතු පාර්ෂවැන්ගේ නිසි මැදිහත්වීමක් සිදවා නේ නැත. වරින් වර විගමිනිිකෂමකයන් වෙනුවෙන්, විධ ප්‍රතිපත්ති යෝජනාගෙනාවද තවමත් ඔවුන්ගේ. මෝලි කයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්, මෙරට රජේ කැතුරම් දුරට මැදිහත් වෙනවාද යන කැටලුව තිබෙන්නේය.